ශීපුවත් සමග ප්‍රවුණ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා යුද හමුදාවේ විජයග්‍රාහී 60 වන සංවත්සරයේ වෙනුවෙන් පැවැත්වෙන පිරික්සුම් පහන් සම්දර්ශනයේ නැරඹීමට විශාල පිරිසක් පැමිණෙති. සම්දර්ශනය ඊයේ දිනේදී ආරම්භ කරුණේ යුද හමුදාපති ලොතනෙන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා අතිනි. 1949 ඔක්තෝබර් මාස 10 වෙනිදා ලංකා යුද හමුදාව ලෙසින් ආරම්භ වූ ශ්‍රී ලංකා යුද හමුදාවට මේ වන විට වසර 60ක් සපිරේ. ඒ වෙනුවෙන් සංවිධානය කළ විස්මිත ප්‍රදර්ශනයට සමගාමීව මෙම පිරික්සුම් පහන් සම්දර්ශනය ලබන 23 වෙනිදා දක්වා දිනපතා පසරු පහට කෙත්තරාම ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. යුද හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුව අඩි 12000ක් පමණ ඉහළ අහසේ ගුවන් යානයක සිට පැන ඉදිරිපත් කළ පැරෂූට් සම්දර්ශනය සියල්ලන්ගේ සිත් ඇදගන්නා සුළු දර්ශනයක් විය. මානුෂීය මෙහෙයුමේදී දායක වූ සියලු රෙජිමේන්තුවල දක්ෂතා පිළිබිඹු කෙරෙන සම්දර්ශන මීට ඇතුළත් ය. රෙජිමේන්තුව රැසක සහභාගීත්වයෙන් ඉදිරිපත් කළ සර්බ සම්දර්ශනයේද ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණු අංකයක් විය. සුනක සම්දර්ශනයක්ද ප්‍රදර්ශනයට අන්තර්ගත වේ. කොමාණ්ඩු බලකාය එය ඉදිරිපත් කරයි. පුපුරන ද්‍රව්‍ය සෙවීම ආදී රාජකාරී කටයුතු සඳහා සුනකයන් යොදා ගන්නා ආකාරය එම සම්දර්ශනයෙන් ඉදිරිපත් කෙරේ. දියගලක පස්බැම්මක් යන ද්විත්ත බාධක සහිත යුද පිටියක් සියලු ප්‍රහාරක ශක්තිය හා ගුවන් බලය යොදවා අත්පත් කරගන්නා ආකාරය සජීවීව නිරූපණය කෙරෙන විස්මිත විජයග්‍රහණයේ විදහා දක්වන සම්දර්ශනයක්ද මේට අන්තර්ගත වේ. යුද හමුදාවේ විවිධ ඒකකවලට අයත් ශාරීරික අභ්‍යාස උපදේශකවරුන් 80 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ශාරීරික අභ්‍යාස සම්දර්ශනයක්ද ඉදිරිපත් කෙරේ. මේ අතර රටයක් පාලමක් හා කාලතුවක්කුවක් නියමිත කාල සීමාවේදී එකලස්කොට භාවිතයට ගැනීම ශ්‍රී ලංකා විදුලි හා කාර්මික ඉංජිනේරු බලකාය ඉදිරිපත් කරයි. ත්‍රාසජනක අත්දැකීම් සහිත දහවන පැදි සම්දර්ශන ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකා පොලිස් සේවා බලකායයි. ලොව විශාලතම ප්‍රාණයපකරුවන් මුදා ගැනීමේ පුදුමාතලෙන් මානුෂීය මෙහෙයුම කොමාන්ඩෝ හා විශේෂකාරී බලකාය සමගින් 58 වන සේනාංකයේ ඉදිරිපත් කරයි. පැහැයක් පුරා පැවැත්වෙන මෙම යුද හමුදා පිරික්සුම් පහන් සම්දර්ශනය ශ්‍රී ලංකීය ජනතාවට සුවිශේෂී වූ අත්දැකීමකි. ඉන්දියාව, නේපාලය, පාකිස්තානය, බංග්ලාදේශය වැනි රටවල හමුදා නියෝජිතයන්ද ප්‍රදර්ශනයේ නැරඹීමට පැමිණ සිටීම විශේෂත්වයකි.